ගැන ඉජමන් හැ චොර වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මම හරි ආසයි මේ ඒක වෙන ෆේල් වැඩක්. ඉතින් මම පැනල යන වගේ තිබ්බොත් මරු. දිල්මි කියන්නේ මගේ ජීවිතේ විශේෂ තැනක හිටපු විශේෂ පුද්ගලයා. ඔය කැමරා පොයින්ට් එක කොයි බින්ද මන්ද කරේ? කැමරල්ගේ කැමරල්ගේ දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camaralk.com. අයිබෝන් අදත් පටන් ගන්න යන්නේ රස කතා විත් ඩිල්මි ප්‍රෝග්‍රෑම් එක. ලංකාවේ ඔයාලා ආදරය කරන ගොඩක් ජනප්‍රිය චරිත හා වටා බැඳුණු රස කතා අරගෙනයි රස කතා විත් ඩිල්මි ප්‍රෝග්‍රෑම් එක අද අපි ඉන්නේ කැෆේ නොවා බ්ලොග් එකේ. තවමත් කරලා නැත්නම් ආදරයෙන් ආරාධනා කරනවා මගේ channel එකට subscribe කරන්න. ඩිල් මිරණවීර මේ වගේ ගොඩාක් programs ඔයාලට ඉදිරියට බලා ගන්න. හැමෝම සින්දු කියද්දි හැමෝටම දැනෙන්න සින්දු කියන්න පුළුවන්ද? දැනෙන තරුම අපේ කාලේ නැගී එන තරුව දිනේෂ් ගමගේ කොහොමද? අයබෝන් හොඳින් 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 ඉතාල හොඳින් ඉන්න. දැන් අපි කියන්නකෝ සම්පූර්ණ නම. දිනේෂ් ගමගේ. මැදරම කියන්නේ නෑනේ. මැදරම පුදුම ලස්සන අපේ තාත්තට පිංසි දෙන්න එලකින් නමත් තාතිය. ඒක කිව්වොත් එහෙම ඒක වෙන සමාන නමක් වෙනවා. ආ එහෙමද? ආහ එහෙනම් අපි ඒක නොකිය යමු. ඒක ඉදිරියට කියමු අපි කවදා හරි නේ. ඉතින් මේ දවස් මොනවාද අලුත් විස්තර? මේ දවස්වල මේ ළඟදී ළඟදී කියන්නේ දැන් මාස දෙකකට විතර කලින් අන්තිමට මම මියුසික් කරපු සින්දුවක් රිලීස් වුණා ශෂිකාක්කගේ චන්ද්‍රාපායන්න. තව මේ සතියකට කලින් රිලීස් වුණා අපේ රයිනියක්කගේ කලුවරට හිත බය හින්දා සින්දුව. තව එන්න දින ළඟදී කසුම් කල්ලාහර සහ ශෂිකාක්ක සිංකරණය මම කරපු එක. මගේ මම කරන එක චුට්ටක් නවත්තලා මම කලින් කරපු සින්දු ගොඩක් රිලීස් වෙන්න දෙන ඉතින් මම අලුතෙන් සින්දු කර කර ඉන්නවා පරණව දාන්න. ලස්සනයි කෙනෙක්ගේ. මම හිතනවා මම කාටවත් තරදරයක් නැහැ ඉතින්.
අහිංසක අහිංසකත් එහෙම නෙමෙයි මම ඉතින් කරදරයක් නැහැ කාටවත් ෂේප් එකේ ඉන්න අවුරුදු 10කින් ඔයා මොන වගේ තැනක ඉදීද ඔයා මොන වගේ ගෝල් එකක්ද හිතේ තියෙන්නේ අවුරුදු 10කින් මම මෙහෙම වෙනවා මේ තැනින් නම් කියන්නේ අවුරුදු 10කින් ගන්න කොල්ලෙක් නෙවෙත් නේ අමුතු එකක් ඇයි මට ඇත්තටම අවුරුදු 10කින් මට ලස්සන පවුලක් කොහොමද කියන්නේ බබාලා මං ආසයි පොඩි කට්ටිය අන්තිමට සතුටින් පවුලක් එක්ක. ඉතින් පවුලක් සතුටින් තියෙන මොනවාද තියෙන්නේ? ආදරේ තියෙනවා. ආදරේ තියෙනවා. ආදරේ විතරක් නැතිද? ආර්ථික තත්ත්වේ. ආර්ථික තත්ත්වේ තියෙන්න ඕනේ. දැන් හිතන්න ආර්ථික තත්ත්වේ හොඳටම තියෙන ගෙවල් වල සතුට සහ ආදරේ නැත්තම් වැඩක් නැහැනේ. මං කියන්නේ ආදරේ සතුටයි කියන එක සල්ලි මත ඩිපෙන්ඩ් වෙන්නේ නැත්තම් ඒ දෙක නැති වෙන්නේ නැහැ. මං කියන්නේ සල්ලි තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අරක ෆීලිංග්ස් නේ. ඔව්. කවුරු ලස්සනයි හරියන් ආදරේ නම් ඒක කියන්නේ නැතුව නිකන් පස්සේ අපරාධ කිව්වේ නැත්තේ කියලා හිතන තැනට ගේන්න දෙන්නේ නැහැ. දැන් ආදරේ නම් මට හිතනවා නෑ එයා කෙනාගේ දැන් මම කියන්න පරක් වෙලා වෙන එකෙක් කියලා ඕක අවුල් යන්න කලින් මම කියලා අවුල් යන එක හරි කමක් නෑ මට. ඉතින් මම ආදරේ දැනනොත්තරම ඉක්මනට කියනවා. කියන්නේ ලස්සනයි හරියන් ආදරේ හරිනම් මට අක්කාලා යන කියලා. එතකොට එයා ඒකට කියන්නේ ආ හිතන විදිහට රෙස්පොන්ඩ් කරේ නැත්තම් ඔයාට කැමති නෑ වගේ යා නිකන් එහෙම එයාට ඔයගෙන ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඉතින් මට ආදා ඉතින් මගේ ෆීලිං මං කියන්නේ ඔව් ආදික ප්‍රකාශ කරනවා දැන් ඒ බිස්නස් නෙමෙයිනේ මං ඔයාට ලව් ඔයත් මට ලව් කරන්න කියන්නේ බිස්නස් නෙමෙයි මම ලව් නම් ආ මම ලව් ආල් කැමති වෙනකන් නැති එක කමක් නැහැ ගන්න ෆුඩ් ට්‍රයි කරලා බලන්න ඒක මම කියන්නේ පොඩි ගාන කට්ට ගාව එහෙම ට්‍රයි කරනවා කියන්නේ දැන් කෙල්ලෙක්ට කැමති නම් ෆුල් බෑලා කරනවා එතරම් හිතේ ඉන්න මොන වගේ ගර්ල් කෙනෙක් නම් මැරි කරන්න කැමති මේ වගේ කෙනෙක් මොන වගේ කෙනෙක් පාන්නේ මම කෙනේ ක්වොලිටිස් හරි රූපය හරි එක ආදරේ තියෙන නිසා රෙස්පෙක්ට් එක තියෙනවා රෙස්පෙක්ට් එකත් එක්ක තමයි ඉතුරු අනේ කියන්නේ එක්කෙනෙක් රෙස්පෙක්ට් කරගන්න යන්නේ එතන එන දන්නේ අනිසා මේ කාලේ වෙන්නේ මේ ඇප්‍රීෂিয়েට් කරගන්න කරන දේවල් දැන් පාර්ට්නර් හෝ යාළුව හෝ වේවා ඒගොල්ලන් කරන දේවල් අපි අගය කරන්න ඕනේ කවුරුත් එහෙම කරන එහෙම දැන් තමන්ගේ කෙල්ල ටික දවසක් ගියාට පස්සේ මං කියන්නේ ලස්සන ඇඳුමක් ගන්නත් ලස්සනයි කියන්නේ හිතෙන්නේ මං කියන්නේ එහෙම නෑ දැන් මට එහෙම නෑ මගේ දැන් රිලේෂන්ෂිප් එක පටන් ගත්තොත් අවුරුදු 3ක් කියලා දන්නවා එතකොටත් මට රෑ කෝල් කරලා මල් කඩන්න පුළුවන් ජාතියක ඉන්නවා මම දැන් ගොඩක් කටිය ටික දවසක් ගියාම මේ කතා කරන දේවල් කොහෙද තියෙන්නේ කොහොමද මට එහෙම නෑ මට දේවල් මට දේවල් කියන්නේ හදාගෙන හරි මම කියන්නේ මට එපා වෙනවා අඩුයි එපා වුණොත් එපා වෙනවා දැන් සාමාන්‍ය එපා වෙනවා අඩුයි මට එතකොට කොච්චර කාලයක් ගියත් ආදරේ එකමයි වෙනස් වෙන්නේ නැහැ. හරි අඩුයි මගේ. එහෙම වෙනස් වෙන්න මම ලොකු හේතුවක් තියෙන්න ඕන නැතුව මම එන අල්ලගෙන ඉන්නේ. අර ඊළඟට මට කියන්න රිලේෂන්ෂිප් එකදී කොහමද ගර්ල්ෆ්‍රෙන්ඩ් වයි යාළුවන් වයි බැලන්ස් කරන්නේ කියන ටයිම් එක. ඒ දෙකનો එක කාලේ ගත කරන්න සමහරක් වෙලාවට ගර්ල් කියන මට අදවා මීටර දෙය යාළුවා දකින්න නැහැ. ඒ ගර්ල් එක්ක යන්න එපා අදවා මාත් එක්ක අපිත් එක්ක එන්න.
ඊළඟට ගැහැණු ළමයෙක්ව තියාගන්න සාමාන්‍ය කොල්ලෙක්ගේ මොනවද වෙන්න ඕනේ රිලේෂන්ෂිප් එක පවත්වගෙන යන්න ඔව් හරිද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව තියාගන්න ඒ කියන්නේ එයාට ඔය පා වෙන්නේ නැති වෙන්න ඔව් ඔයාගෙන් මොනවද විය යුත්තේ ඔයා මොනවද හිතන්නේ කියන විය යුත්තේ මම කියන්නේ එකම ඔය ඩයිනමික් රේන්ජ් එක රිලේෂන්ෂිප් කියන්න හොඳ නැහැ හ්ම් කියන්නේ उस पहाते को रंडू ये रंडू वे ने ये वासा सियाल लती है इन्होंने एक अनित जग में ये मनुष्य र तेरे इन्होंने में मोना दे उन्हें मांगने की किन्ना ने कि ने फील लगा हरियो दानों ना वासे मांगने ताने साथे कुना त्यान ने तीन बट हिमत आमा मटे हिते ने तामन मोना ने ऐती दिन वही अनित त्यो थी के आरिंग अनमन वो को दवास मारकवास में ඒක වෙන ෆේල් වැඩක් ඉතින් මම පැනල් යන්න වගේ තිබ්බොත් මරු නැත්තම් ගෙවල් ඉන්න කියනෝ නම් නිකන් ඔහොම රෙජිස්ටර් කරමු වගේ එහෙම එකට මම හිතනවා ගේ මම වෙඩින්නල් දවස නැහැ එතකොට ගර්ල් කිව්වොත් නෑ ගර්ල්ස් ලා කොහොමද බ්‍රයිඩ් කෙනෙක් විදියට අඳින්න එකමනේ හිතේ තියෙන්නේ පොඩි කාලේ නේද එතකොට බ්‍රයිඩ් විදියට ඔළුව හදන්න ඕනේ මේ වෙඩින්න එක හරියන්නේ දැක්කම මට කියලුනා මම ඔළුව හදලා ඔක්කොම හදලා එයාට ඕනේ විදියට කරගන්න යන්න නෑ නෑ මේ කෙල්ලට ඕනේ දෙයක් කරන්න ඕනේ එහෙම නෝ නෑ මම ඉතින් පොඩ පොඩ හරි ඔළුව හදනවා මේ වෙඩින් ඩුයින් කරමු වගේ. අහ්. ඉතින් හිතන්නකො දවසක් එක දවසකට ලක්ෂ 30ක් 40ක් වියදම් කරලා ඕක අරගෙන කොහොමත් එනේ උන් ටික කෑම හොඳ නැකේ බැන බැන යනවා. ඕක හා ගන්නවට වඩා හොඳයි ෆොටෝස් ටික ලස්සනට ගාලා ඒ ලක්ෂ 30ක කො වාහනයක් කර ගියක් කරගෙන සැපේ ඉන්නවා. නැත්තර වෙඩින් එකක් කරා මරන ලෝන් ගෙවන්න. එහෙම එපා අප්පා කරදරේ. ඔයා බඳින්නත් එපා. ආගෙන දෙවන් ගහන්න කියලා. ඔය කැමරා පොඩ්ඩ කොයි බින්ද මන්ද කරේ කැමරල්ගේ කැමරල්ගේ දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camaralk.com දිනේෂ් ගමගේ නෑ සුනා කියන්නේ ගොඩාක් හිට වෙච්ච සොන් එකක් දැන් මම හිතන්නේ views කීයද මිලියන 17ක් මිලියන 17ක් කියන්නේ ඉතින් ලංකාවේ මියුසික් වීඩියෝ එකක් එච්චර හිට වෙනවා කියන්නේ අනිවාර්යෙන් හොඳ ක්වොලිටි සොන් එකක් වෙන්න ඕනේ අපි ඒක පොඩි කැලක් කියමු माहित गाता ए सुरत नावी दकिने याली दे नुवा हटावी मानस पूरा ए रुवा बलावी सीने तु नादर सुव पतावी तेन पमावी बा तेन मनाली आदर अमृत मन तेमु मनाली आय की नगानी नै भी सवारी नवती दवटे इन्ने मंगावी मा आदर वेडी वेला कव कव दावत एति वेला पावतुना टोकट मति वेला वागे मागे पालन नति वेला ओयागे आंगली देखदा इतन मन रागे पटलीला ओय उन्नागे कैलबीला कोमद इन कावे बेल ना सुना से इवत वाला किया सुतुनु बटम फेरला कुंभगे नगिय हितमा 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 ना सुना से इवत वाला किया सुतुनु बटम फेरला कुंभगे नगिय हितमा 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 हरि लसन सिंधु अहला अभी तवत लसन प्रश्न टिया कहन्ने अन्य वागे දැන් එක් තරහ වුණාම ඔයයි ඇයි තරහ වුණාම ඉස්සෙල්ලාම සෝරි කියන්නේ කවුද මම ඇයි අනේ මා සෝරි කියන්නේ ඔය වැරද්දක් කළා නැත්තම් දැන් හිතන්නකෝ කියන්නේ ඉස්සර අපේ ගෙදර හරිද අම්මයි තාත්තයි අපේ තාත්තයි අම්මයි නේ රණ්ඩු වෙනවා ඒත් අම්මා ගෑ ගන්න ඔක්කොම කරම ඊළඟට තාත්තා කියනවා තාත්තා සද්දයක් අර ඒකට අපි හිතන්නේ තාත්තා බයින් යම්මට වගේ තාත්තා කියනවා ඇයි ඔය බාල කෙල්ලෙක් දැන් වැඩිමහල් කෙල්ලෙක් එක්ක යාළුනොත් ඒක එතන ආදරයක් නැද්ද නෑ නෑ වයසේ ගැටලුවක් නෑ ඒකට ඔයා කැමති වයසින් බාල ඒ කියන්නේ මට හිතෙන දේ මට වැඩි වයසින් ලොකු කෙනෙක් එක්ක හිටියොත් නම් මාව කන්ට්‍රෝල් වෙයි වගේ එකක් හිතෙනවා ඒ නිසා වෙන්නත් නෑ
පොඩි එක්කෙනෙක් වුණත් මම අවුල්දයක් කරනවා නම් මාව කන්ට්‍රෝල් කරලා අරගම නැහැ මට ඉතින් අරගේ පොඩ්ඩක් වැලිපුර වෙයි වගේ ඉතින් හරි කතාවක් තමයි ඊළඟට ඔයාට ලැබුණ හොඳම ඇනිවර්සරි gift එක මොකක්ද මම කාට නේද ඒක කියන්න බෑ මේ කියන්න පුළුවන් නම් කියමු ඇනිවර්සරි gift ඔයාට ගිටාර් එකක් අහන්න ඔව් මේ গিටාරය නෙමෙයි ඒක තමයි ඒක අරන් යන්නද ඔය දැන් ඔය හරි පරිස්සම් කරනවා ඉතින් ආ ඇනිවර්සරි gift එකකින් ඔව් නෑ මම ගෙදරදී ප්ලේ කරනවා ඒක තැන් වලට යනකොට පොඩ්ඩක් තියලා perfect date එකක් කියන වචනේ අයිඩියා එක මොන වගේද ආගලුවේ තියෙන්නේ බීච් එකක් ළඟ තියෙන එකක්ද එහෙම නැත්නම් වාට තැන කිසිම ප්‍රශ්නයක් නෑ එයත් එක්ක කාලය ගත කරන එක තමයි මට කියන්නේ මට කෙල්ල හම්බුනා දවස කොහේ හරි තැනක් දාන්න මට නිකන් බදාගෙන දවසම ඉන්න තිබ්බනා වගේ ඇති ඇත්ත ඔක කලින් ඉන්ටර්විව් එකක් කියලා තිබ්බා ඒකල මම හරි ආසයි මේ හක් කරන් ඉන්න මම ඉතාමත් ආසයි මම ආසයි තහ ඒ ඔක්කොම ප්‍රශ්න අහලා දැන් මට කියන්න මේ ගමන එන්න ගොඩක් උදව් කරේ කවුද මේ ගමන එන්න මට උදව් කරපු මිනිස්සු විතරමයි ඒ කියන්නේ ලංකාවේ මට වැඩි ටැලන්ට් එක තියෙන ඇති තරම් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන් සමහර විට කන්ටැක්ට් නැතිකම සහ සපෝට් එකක් දෙන්න කවුරු හරි නැතිකම නිසා වෙන්නේ නැති ඉස්සරහට එන්නේ නැතු ඉන්නේ. يعني මට මේ ජීවිත කාලේ හම්බෙච්ච හැම මිනිහෙක්ම මාර හොඳ කට්ටිය. يعني මම පළවෙනි දවසේ කොළඹ ආපු වෙලාව මේ මොහොතේ ඔයා වෙනකම්ම මට වචනකින් හෝ මොන හරි විදියකින් උදව් කරපු මිනිස්සු විතරයි ඉන්නේ. මට කවුරුත් එහෙම නර්ගඩ කරලා නැහැ. අනිත් එක මමත් ආදරේ මිනිස්සුත් මට මාර ආදරේ. ඉතින් හැමෝම උදව් කරා යාළුවෝ නැත්තම් ලොයෙත් නෑ මම. ඉතින් මම ගොඩක් ස්තුතිවන්තයි හැමෝටම. ඒ කියන්නේ ඒගොල්ලෝ කරපු උදව් කවදාවත් අමතක කරන්නේ නෑ. අනේ නෑ. ඔය කැමරා පොඩ්ඩ කොයි බින්ද මන්ද කරේ? කැමරල්ගේ කැමරල්ගේ දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට kemaralk.com. ඉතින් මේක අනිවාර්යෙන් කියන්න ඕනේ මේ ඉන්ටර්විව් එකේ දිනේෂ්ට මම ආරාධනා කරාම ඇවිල්ලා මාත් එක්ක කතාබහ ගෙදෙන්න කියලා කිසිම විදියකින් බෑ කියන්නේ නැතුව අකමැත්තක් නැතුව එක පයින්කෝ කරමු කියලා. ඉතින් බොහොම නිහතමානී චරිතයක් ඇත්තනේ. දිල්මි කියන්නේ මගේ ජීවිතේ විශේෂ දනක හිටපු විශේෂ පුද්ගලික තියා කිව්වම බෑ කියන්නත් බෑ. ඉතින් මම ආ විශේෂයි කියලා කියන්න බැරිද දිනේෂ් පොඩ්ඩක් ඉතින්. වෙසක් එකට අපි වෙසක් කූඩු හදවගෙන දිල්මි එක. හරි දැක්කනේ ඉතින් ඕගලන්ට තේරෙනවා මේ කිසිම දෙයක් අමතක කරන්නේ බොහොම හොඳ මතකයක් තියෙනවා ඉතින් මං හිතන්නේ දිනේ ෂෝට මේ ෆීල්ඩ් එකේ ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් යනවා අවුරුදු 10කින් කොයි වගේ තැනක ඉඳීද හොඳ ලස්සන පවුලක් තියේ ඒක හරි ඒක කයි කිව්වා මගේ අනිත් කියන්නේ කියන්නේ මගේ එකට ඔගේ ගෝල් එක කියන්නේ ගෝල් එක කියන්නේ දිල්මි මේ මට පොඩි කාලේ ඉඳලා තිබ්බේ ලංකාවේ සින්දුවක් එලියට අරන් යන එක තමයි ඉල්ල කියන්නේ මම ගන්නල හරිච්ච මේකත් දැන් ඉතින් වැඩ ටිකක් යනවා මේ දවස්වල ඉන්දියාවත් එක්ක මම නම් නොකිය ඉන්න වැඩ දෙක තුනක් යනවා next year මුල ඉඳලා ඒ ටික දාන්න ගන්න මට හිතෙනවා හොඳක් වෙයි හොඳක් වුණනටත් වෙනකන් try කරන්න අතාරින්න පානිවාරෙන් කරගෙන යන්න පුළුවන් දිනේෂ් ඉතින් ඊළඟ රිලීසස් ගැන අපි කලින් කිව්වා ඊළඟට ගාලු කොටුව නෑ ඊළඟට දැන් ලබන අවුරුද්දේ මෙල්බන් 2 එකක් කරනවා මායික අයිසර් ස්මෝකියෝ ඉතින් ඒකට ගාල් කොටුවට කලින් දෙව්ලෝකින් කියලා සින්දුවක් තියෙනවා ඒක දාලා මාරි කියලා සින්දුවක් තියෙනවා ඒක දාලා තමයි ගාල් කොටුව දැන් එතකොට මට පොඩ්ඩක් කියන්න ඔයා කැමති කියන්නේ නෑ සුනා වගේ songs කියන්නද එහෙමත් නැත්නම් වැහි බිඳ වැටෙනවා නම් වගේ songs වලට වැඩියෙන් කැමති කට්ටිය ගොඩක් මගෙන් අහන්න ආස slow සින්දුව ඒ වුණාට දැන් මේ මගේ ජොබ් එක මේක සහ show ගහද්දි පොඩ්ඩක් නටන සින්දු කියන්නේ මම එකදාන කොටු වෙන්න කොහොමවත් ආස නැහැ. ඉතින් දෙපැත්තම බැලන්ස් එකේ කරගෙන යනවා. හරි. එහෙනම් අපි ගොඩක් ස්තුතියි. අද ආවට මෙතෙන්ට ඉතින් ගොඩක් කාර්යබහුල පුද්ගලෙක් ඉස්සරහට තව ගොඩක් වැඩ කරගෙන යනවා. ඒ හැම දෙයක්ම සාර්ථකව කරගන්න කියලා රස කතා විද්‍යාවේ ප්‍රෝග්‍රෑම් එකකින් මම ඔයාලට wish කරනවා දිනේෂ්. ඔයාලට thank you. මට invite කරලා වත් කරන හැම දෙෙම හොඳින් කරන් යන්න කියලා මම wish කරනවා. ආය එද්දි නංගි එක්කන් එන්නව පව් වේලා මේ අතන ඉඳලා. Right, අපි සින්දුවකින් ඉවර කරමු. වැහි බිඳු වැටෙනවා නම්. ඉරි වැටුණු සඳ